කරු ස්වාමීන් වහන්ස පුත්කලේ නිරතුරුවම ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙනෙහි කළ යුතුයි එම ගමන් මාර්ගයේ යන්නට උත්සාහ කළ යුතුයි කියන කාරණය අපි අවබෝධ කරගෙන තියෙනවා කරු ස්වාමීන් වහන්ස මේ ආකාරයට මේ පිළිබඳව මෙනෙහි කළ යුත්තේයි මෙහෙමයි නෝනා දිබ්බ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නෙම මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරන්න. තේරෙනවද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි නෝනා දුක තුනී කරන මාර්ගය. ලෞකික ජීවිතයේ ලෞකික දුක තුනී කරන්නත් ලෝකෝත්තර ජීවිතයේ උතුම් ඵලයන් කරා යන්නත් දෙකටම හේතු වෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතොර ආර්ය අෂ්ටාංගික මාර්ගය නෝනා ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කොටස් දෙකකට බෙදෙනවා. තේරෙනවද? එතකොට අපි මුලින්ම මේ ධර්ම මාර්ගය තුල ගමන් කරනකොට නෝනා ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලයි ජීවත් වෙන්නේ. එතකොට ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි සද්ධාව, කර්මය, කර්මඵල විශ්වාසය, මෙරිලා හේතුඵල ධර්මයන් අනුව නැවත ඉපදිනවා කියන විශ්වාසය, දන් දුන්නොත් සිල් රැක්කොත් එහි ආනිසංස තියෙනවා කියන විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියන විශ්වාසය. දැන් ඔබතුමිය ඔය විශ්වාසය තුල ජීවත් වෙනවද? ජීවත් වෙනවා නම් ලෞකික සම්මාදිට්ඨිය තුල ජීවත් වෙනවා. එතකොට නෝනා ඔබතුමිය ලෞකික සම්මාදිට්ඨිය තුල ජීවත් වෙනවා නම් ඒක ඔබතුමියට සැපක්ද දුකක්ද? සැපයක්. දැන් ඔබ තුල තෙරුවන් කෙරෙහි සද්ධාව නැත්නම්, කර්මය කර්මඵල විශ්වාසයක් නැත්නම්, අම්මා තාත්තාගේ ගුණ හඳුනන්නේ නැත්නම්, දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියලා දන්නේ නැත්නම්, ඔබතුමිය නිතරම අකුසලයේ තුලයි ජීවත් වෙන්නේ. ඊළඟට සම්මා සංකප්පය. සම්මා සංකප්ප කියන්නේ අවිහිංසා සංකප්ප, අව්‍යාජ උපාද සංකප්ප, නික්කම සංකප්පය. ඔබ අවිහිංසාව තුල ජීවත් වෙනවා නම්, අව්‍යාපාදයේ තුල ජීවත් වෙනවා නම්, නික්කම් මේ අතහැරීම මොනවද අතහරින්නේ? ලෝභ, ද්වේෂ, මෝහයන් අතහැරලා අලෝභ, අද්වේෂ, අමෝහයන් තුලට එනවා. ඔබ එහෙනම් මේ අවිහිංසාව තුල, අව්‍යාපාදයේ තුල, නික්කම්මේ තුල ජීවත් වෙනවා නම්, සැපද්ද දුකද්ද? සැපයක්. එනං මේ සැපයට තියෙන මාර්ගය. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරන සම්මා වාචා යහපත් වචන. ඔබ බොරු කියන්නේ නැත්නම්, පරුස වචන කියන්නේ නැත්නම්, සම්පප්පලාප කියන්නේ නැත්නම්, ඔබ තුල දුකක්ද සැපක්ද ඇති වෙන්නේ? සැපයක්. ඊළඟට සම්මා කම්මන්තෝ. ඔබ සතුන් මරනවා නම්, ඔබ සොරකම් කරනවා නම්, කාමයේ වර්ධවා හැසිරෙනවා නම්, ඔබ සැපෙන්ද දුකෙන්ද ජීවත් වෙන්නේ? දුකෙන්. නමුත් ඔබ සතුන් මරන්නේ නැත්නම්, සොරකම් කරන්නේ නැත්නම්, කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැත්නම්, ඔබ සැපයක් ලැබෙනවා. සම්මා ආජීවෝ කියන්නේ මොකද්ද? වැරදි ආජීවෙන් මිදෙනවා. ඔබ මත් වතුර විකුණනවා නම්, වෙඩි බෙහෙත් විකුණනවා නම්, වස විස විකුණනවා නම්, මස් මාංශ විකුණනවා නම්, වහල් වෙළඳාම, සත්තු වෙළඳාම කරනවා නම්, ඔබ සැපෙන්ද දුකෙන්ද ජීවත් වෙන්නේ? දුකෙන්. නමුත් ඔබ මේවායින් මිදিলা සම්මා ආජීවයේ තුල ජීවත් වෙනවා නම්, ඒ සැපයක්ද දුකක්ද? සැපයක්. ඊළඟට සම්මා වායාමෝ. සම්මා වායාමෝ කියන්නේ නෝනා කළා වූ කුසල් තව ශක්තිමත් කරනවා. නොකළා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා. කළා වූ අකුසල් අයින් කරලා දානවා. නොකළා වූ අකුසල් කරන්නේ නැහැ. ඔබ කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරද්දී, නොකළා වූ කුසල් තව තව මතු කරලා ගනිද්දී සැපක්ද දුකක්ද සකස් වෙන්නේ? සැපක්. ඔබ කරන්නා වූ අකුසල් අඩු කරගනිද්දී, නොකළා වූ අකුසල් කරන්නේ නැති වෙද්දී සැපද දුකද සකස් වෙන්නේ? සැපයක්. එහෙනම් සම්මා වායාමෝ කියන්නේ සැපයට ඇති මාර්ගයක් නෝන. ඊළඟට සම්මා සමාධි. සම්මා සමාධි කියන්නේ ඔබ පංච නීවරණයන් යට කරගෙන ජීවත් වුණොත්. ඒ කියන්නේ ඔබ තුල කාමච්ඡන්දයන්, ව්‍යාපාදයන්, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන කාරණා යටපත් වෙලා තියෙනවා නම් සැපයක්ද දුකද්ද? සැපයක්. සම්මා සතිය කියන්නේ නෝනා එයා දුක දේ දුක හැටියට දැකලා ජීවත් වෙනවා. අසුභ දේ අසුභ විදියට දැකලා ජීවත් වෙනවා. අනාත්ම දේ අනාත්ම විදියට දැකලා ජීවත් වෙනවා. දුක දේ දුක හැටියට දැක්කනම් අපි කවදාක්වත් අපි සතු දේ වෙනස් වෙනකොට අපි දුකටපත් වෙනවද? නැහැ. අසුභ දේ අසුභ හැටියට අපි දැක්කනම් අපේ දේ අසුභභාවයට පිළිකුලටපත් වෙනකොට අපි දුකටපත් වෙනවද? නැහැ. අනාත්ම දේ අනාත්ම භාවයට දකිද්දී අපි තුල තියෙන දේ වෙනස් වෙනවනම් අපි කවදාකවත් දුකටපත් වෙනවද? නැහැ. එහෙනම් නෝනා සම්මා සතිය තුල ජීවත් වෙද්දී එක සැපයට තියෙන මාර්ගය. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය සැප ලැබෙන්නා වූ මාර්ගය. නමුත් මේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ලෝකෝත්තර නුවණින් දකිද්දී අන ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය සපත. දැන් ඔබතුමිය හිතන්න, දැන් ඔබ මේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනා වූ සැපය දැකලා ඔබ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වෙනවා. එතකොට ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වෙනකොට ඔබතුමින් වැඩෙන්නේ මොකද්ද? කුසල් පක්ෂයමයි වැඩෙන්නේ. එතකොට කුසල් පක්ෂයේ වැඩෙන්න වැඩෙන්න ඔබ කොහාටද යන්නේ? සුභතියට. නමුත්
නමුත් ඒ සුගතිය කියන දේ නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි මේ කාරණා තුලින් වැඩෙනා වූ සුගතියට අදාළ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකින වෙලාවේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වෙන ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට පත් වෙන මේ ලෝකයේ තියෙන සැප වැඩෙන මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි එහෙනම් ඔබට අද දවසේ ජීවිතේ ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙනවා නම් ඒ ප්‍රශ්නය ගැටලුව මතුවෙච්ච තැනදී ඔබ හොයන්නාලු ප්‍රශ්නය කොතනින්ද ආවි කියන කාරණේ නෙමෙයි ඔබ දකින්න ඕනේ ඔබ අද ආරෂ්ඨාංගික මාර්ගයේ හිටියේ නැහැ කියන කාරණේ ඔබ අද ආරෂ්ඨාංගික මාර්ගය තුල හිටියා නම් ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න තැනක් නැහැ ආරෂ්ඨාංගික මාර්ගය තුල හිටියා කියන්නේ ඔබ සතිය තුල හිටියා සතිය තුල හිටියා නම් ඔබ හේතුඵල ධර්මයන් අනුව ධර්මයට අනුව ලෝකය බලන්න ලෝකය ගලප ගන්න ලෝකය දකින්න දක්ෂයි ඒ නිසා නෝන බුදුරයන් වහන්සේ කියනවා මේ ආරෂ්ඨාංගික මාර්ගය තමයි ගිහි පින්වතටත් පැවිදි පින්වතටත් ලෞකික ජීවිතයටත් ලෝකෝත්තර ජීවිතයටත් එකම සැප ඇති මාර්ගය කියලා